බේරුට් බේස් වෙන සූ විශේෂ කාර්ය බලකායේ ගුවන් මෙහෙම ගැනයි අද මම කතා කරන්නේ. ඉතින් වෙනද වගේම රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. මඩකලපු ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම පෙළේ කොටි කඳුරක් තමයි බේරුට් බේස් කඳුර කියලා කියන්නේ. මේ බේරුට් බේස් කඳුර විනාශ කරන්න විශේෂ කාර්ය බලකාය දවැන්ත මෙහෙමක් සැලසුම් කරලා තිනවා ඒ කාලේ. බේරුට් බේස් කඳුරේ නායකයා තමයි කුමාර් අප්පන් කියන LTT නායකයා. මේ මෙහිදී කුමාර් අප්පන් විනාශ කර කොක්කටචුවලේ බලය අත්පත් කර ගැනීම විශේෂ කාර්ය බලකායේ අරමුණ වුණා. 1987 වර්ෂයේ ජනවාරි මාස 28 වෙනිදා ඒ අලුයම් කාලයක මඩකලපුර ප්‍රදේශයේ පිහිටි සීලම විශේෂ කාර්ය බලකා කඳවුරු අවදීන් තමයි ඒ කාලේ සිටියේ. ඔපරේෂන් ඩේ බ්‍රේක් බීසුණු ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තවත් තිබුණේ සුළු වේලාවක් පමණයි. හෙලිකොප්ටර් යානාවලින් ගොස් කොක්කටචෝලේ බේරුට් බේස් කඳවුර තුලට ඇතුළු වෙලා පෙරහර එල්ල කරන කණ්ඩායම් හතර මුලින්ම මෙහෙයුමට එක්වීමට සූදානමින් සිටියහ. මෙහෙයුමට නායකත්වය දෙන සහකාර පොලිස් අධිකාරී නිමල් ලේව්කේ. නිමල් ලේව්කේ මහතා තමයි ඒ කාලේ STS බලකායේ ගොඩක් මෙහෙයුම් වලට නායකත්ව ලබා දීලා තිබ්බේ. අපිට මතක ඇති මම කලින් වීඩියෝස් වලත් ඒ ගැන මතක් කරලා තියෙනවා. පොලිස් පරීක්ෂකරුන් වෙන එවැගේම රංජිත් පෙරේරා, උපාලි සිල්වා ඇතුළු නිලධාරීන් රැඳී සිටියේ කල්ලඩි කඳවුරේ. පොලිස් පරීක්ෂක MR ලතීෆ්, උපපොලිස් පරීක්ෂක අනුෂ්‍ය ප්‍රියන්තද අල්විස් අපේ කතාවේද කතානායකයා. එවැගේම ඇතුළු නිලධාරී වූ ඌරණිය කඳවුරේ සූදානමින් සිටියා. ඔවුන් සීලුම දෙනා මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත යෑමට පිටත් වූයේ අලුයම 4ට පමණ. බේරුට් බේස් කඳවුරට මුලින්ම ඇතුළු වීමට නියමිතව සිටිය ලතීෆ් ප්‍රමුඛ නිලධාරීන් පෙළ. ඌරණිය කඳවුරෙන් පිටවීමට ගිය පොලිස් පරීක්ෂක අනුෂ්‍ය ප්‍රියන්තද අල්විස් ආපසු හැරි තම සංගයෙන් සිටි බිලට්ටුව වෙත දිව ගියා. අල්විස් දුටු මිතුරෝ එයින් පුදුමයට පත් වුණා. මචං, මේ අල්විස්ගේ මූණ ආයෙ උඹලට දකින්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා අන්තිම වතාවට මගේ මූණ හොඳටම බලාගන්නilla. සිය මිතුරන්ගේ සමගත් අල්විස් ඌරණී කඳවුරෙන් පිටව යන සිය සංගයන්ට එක් වූවා. ඌරණී සහ කල්ලඩි කඳවුරෙන් පිටත් වූ නිලධාරී වූ මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත එද්දී හෙලිකොප්ටර් යාන දෙකක් මෙහිමිට සූදානම් කර තිබුණා. එවකට ගුවන් හමුදාවේ සිටි දක්ෂ ගුවන් නියමුවන් වන රොෂාන් ගුණතිලක, වර්තමානයේ ඔහු නම් මාණ්ඩලික ප්‍රධානීවරේ, එවැගේම නාමල් ප්‍රනාන්දු මහතා වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රාජකාරී කරනවා. එවැගේම එක් හෙලිකොප්ටර් යානයක් රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රේමචන්ද්‍ර අනෙක් යානය රැගෙන යාමට සූදානම් වූ සිටියා. ලතීෆ් සහ ප්‍රියන්ත දල්විස් ප්‍රමුඛ නිලධාරීන් දස දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානය කොක්කටචෝලේ කඳවුර ඉහළ හසේ ප්‍රියාස කරන්නට විය. මෙහිදී ඝන අන්ධකාරය තවමත් පහව ගොස් තිබුණේ නැත. එවන විට මහා වර්ෂාවක්ද ඇදහැලිමින් තිබුණා. දැඩි වර්ෂාවත් ඝන අන්ධකාරයත් ආශිර්වාදයක් කරගත් විශේෂ කාර්ය බලකායේ අභීත නිලධාරීන් කොටි කඳවුර වෙත කඩාපන්ින්නට සූදානම් වුණා. දැඩි වර්ෂාව නිසා යානය පහළට ගෙනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණා. අඩි 25ක් 30ක් ඉහළ හසේ සිට බිමට පනින ලෙස විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිනි. හෙලිකොප්ටර් යානයේ කොක්කටචෝලේ කොටි කඳවුර අසල විශාල කුඹුරු යායකට පහත් කරද්දී ලතීෆ් ඇතුළු නිලධාරීන් ඉන් බිමට පන්නන්නට විය. ජලයෙන් පිරීගේ කුමරට වැටුණු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මඩ ගොඩේ බඩගාමින් ගොස් එක්තරා ස්ථානයකදී එකතු වුණා. මෙහෙම ක්‍රියාත්මක කරගෙන යා යුතු ආකාරය පිළිබඳව ලතීෆ්ගේ සහෝදර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි. බේරුට් බේස් කොටි කඳවුර මායිමට තමන් පැමිණ සිටින බව ලතීෆ් ෆෝස්සෙසු නිලධාරීන් දැන සිටියේ නැත. මනල් පිටි හන්දියට අපි යන්න ඕනේ. හැමෝම හොඳ අවධානයෙන් ඉන්න. කොයි වෙලාවක හරි කොටි ඇටැක් කරන්න පුළුවන්. ලතීෆ් සංගයින්ට අවධාරණාත්මක ලෙස පැවසුවා. විශේෂ කාර්ය බලකායේ අභීත නිලධාරීන් ඝන අන්ධකාරයේ මැදින් ඉදිරියට ඇදෙන්නට විය. මේ අතරේ නිමල් ලෙව්කේ මහතා ඇතුළු නිලධාරීන් පිරිස කොක්කටචෝලේ අම්බලන්තුරේ ප්‍රදේශයේ වෙත ගුවනින් පැමිණ මඩ වගුරුකට පැන ස්ථානගතව සිටියා. හැබැයි මෙහෙම මේගොල්ලෝ අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ටීම් ගොඩක් මේ කොටි කඳවුර විනාශ කරන්න බැමිණ සිටියා. ඒ කියන්නේ එක් එක් ප්‍රදේශ වලට තමයි මේගොල්ලෝ ගොඩ බසින්නේ. එතකොට මෙතන එක් කණ්ඩායමක් සිට තවත් කණ්ඩායමකට ලොකු ගැප් එකක් තිබුණා කියලා ඔබට මේ වීඩියෝ එකේ අන්තිමට පේනවා අනිවාර්යෙන්ම. ඉතින් අපි නැවත කතාවට ගියොත් රංජිස් පෙරේරා ප්‍රමුඛ අනෙක් කණ්ඩායම මනල් පිටි හන්දියට කිලෝමීටර් 2ක් පමණ දුරින් වූ ස්ථානයකදී හෙලිකොප්ටර් යානාවෙන් පැන ස්ථානගත වූයේ ප්‍රහාර සඳහා නියෝග ලැබෙන තුරුයි. ඔබට මතකයිද මම කලින් කිව්වා කිලෝමීටර් 2ක් හෝ 4ක ගැප් එකක් තියාගෙන තමයි තව කණ්ඩායමක් ස්ථානගත වෙන්නේ මේ කොටි කඳවුරට පහර දෙන්න. ඉතින් ඒ වගේම හිරු උදාවන්නට පෙර කොක්කටචෝලේ බේරුට් බේස් කඳවුර වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගවල බලය 100ට ගැනීම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අරමුණ වී තිබුණා. නිලධාරීන් තමන්ගේ සම්පූර්ණම උත්සාහය යෙදුවේ ත්‍රස්තවාදීන් නොදැනෙන්නට කොටි කඳවුර භූමිය ආක්‍රමණය කිරීමට.
නමුත් මෙතනදී පොඩි වැරදීමක් විශේෂකාර බලකායට සිදු වුණා. ඒ තමයි අවස්ථා හතරකදී හෙලිකොප්ටර් යාන කිහිපයක් කඳුර භූමියේ එළ හාසේ පියාසර කිරීම පිළිබඳ ත්‍රස්තවාදීන් විමසිලිමත් වුණා. විශේෂකාර බලකාය තමන් වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව තේරුම්ගත් කොටි ත්‍රස්තවාදීන් හොර රහසේම කඳුර වටා වූ ආරසිරි ස්ථාන වෙත ගොස් සූදානමින් සිටියා. මේ බව විශේෂකාර බලකාය නිලධාරීන් දැන සිටියේ නම් නැත. ඉතින් මෙන්න මේ පොයින්ට් එකේ ඉඳ තමයි විශේෂකාර බලකායට ඉස්සරහට ත්‍රස්තවාදීත් එක්ක මූණ දෙන්නට අපහසු වෙන්න පටන් ගන්නෙ. ඉතින් ගුවන් මෙහෙයුම මේ ආකාරයට ක්‍රියාත්මක වෙනකොට වවුණුති වූ විශේෂකාර බලක කඳවුරෙන් පිටත් වූ පොලිස් පරීක්ෂක කේ.යු. ප්‍රනාන්දු, පොලිස් පරීක්ෂක උදේ කුමාර ඇතුළු නිලධාරීන් පාගමනින්ම කොක්කටි චෝලේ කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණීමේ සිටිනවා. සහකාර පොලිස් අධිකාරී රෝහණ අබේවර්ධන, පොලිස් පරීක්ෂක මහේෂ් වැලිකන්න, එවැගේම ඩබ්ලිව්.ජේ. ජාගොඩ ආරච්චි, එවැගේම රොහාන් සිල්වා ප්‍රමුඛ තවත් නිලධාරීන් කණ්ඩායමක් කලවංචිකුටි කඳවුරෙන් පිටත් ඉදිරියට ගමන් කරමින් සිටියා. ගුවන්ින්ගේ විශේෂකාර බලකාය නිලධාරීන් කොටි කඳවුරට ප්‍රහාර එල්ල කර එහි බලය අත්පත් කර ගනිද්දී ඔවුන්ගේ සහයට මෙම නිලධාරීන් පිරිස භූමිය ඔස්සේ පැමිණීමට නියමිතව තිබුණා. කොටි කඳවුර අත්පත් කරගත්තට පස්සේ ඒ විශේෂකාර බලකාය කඳවුර පිහිටුවීමට තමයි සැලසුම් වෙලා තිබ්බේ. නිලධාරීන්ට සතියකට පමණ අවශ්‍ය ආහාර පාන, ජලය සහ අවියාවිද සියල්ලම රැගෙන යනු ලැබුවේ භූමිය ඔස්සේ ඉදිරියට ඇදුණු නිලධාරීන් විසින්. භූමිය ඔස්සේ පැමිණි නිලධාරීන් බෆල් රථවලින්ද සන්නද්ධව සිටියා. කොටි රස්තෙන් මාර්ගයේ තනින් තන බිම්බෝම් අටවා තිබෙන නිසා බෆල් රථවල නිලධාරීන් සිව් දිනකට වඩා ගමන් නොකරන ලෙස උපදෙස් ලැබී තිබිනි. එසේ කරුණු ලැබී බෆල් රථයක් බිම්බෝම්බේට හසු වූ සිදුවිය හැකි ජීවිත හානි අවම කිරීමට එම්.ආර්. ලතීෆ් ඇතුළු නිලධාරීන් පිරිස කුමුරු යාය හරහා ගොස් බොරුල් පාරකට අවතීර්ණ වුණා. පසු ඔවුන් මනල්පිටිය හන්දිය දෙසට ගමන් කරමින් සිටියහ. අඩි 10ක පමණ පළලෙන් යුක්ත වූ මාර්ගයේ වම් පැත්තේ ඉදිරියට අල්විස් ගමන් කරමින් සිටින අතර දකුණු පස ලතීෆ් ගමන් කරමින් සිටියා. මේ පිරිස් දෙක අතර ලොකු ගැප් එකක් තිබුණේ නැහැ. ඔබට ඒක ඉස්සරහට අනිවාර්යයෙන්ම පෙනේවි. ඔවුන්ට වැඩි දුරක් ඉදිරියට යෑමට ලැබුණේ නැත. සංගවි සිටි කොටි රස්තවාදීන් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරන්නට වූහ. තොරතොංචක් නොමැතිව එල්ල වූ LMG වෙඩි හනින් මුළු කොක්කඩි චෝලේ ප්‍රදේශයම දෙදුරුම් කන්නට පටන් ගත්තා. ඩවුන් ඩවුන් ලතීෆ් සංගීන්ට කෑ ගැසන්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස බිම දිගා වෙමින් ප්‍රතිප්‍රහාරයකට සූදානම් වුණා. ලතීෆ්ට පිටුපසින් සිටියේ කොස්තාපල් සිරිවර්ධන. LMG වෙඩි ප්‍රහාරයක් ඔහු පැනන සිටි දකුණු අතේ සුදු යකඩ වළල්ල වෙත වැදී තිබුණා. වළල්ලට වැදුණු වෙඩි උණ්ඩිය ලිස්සා ගොස් ඔහුගේ දකුණු අත තුවාල විය. පණිවිඩ හුවමාරු කට්ටලේ බාරව සිටින නිලධාරියා සිටියේ පිටුපසින්. ඉදිරියට ගමන් කරමින් සිටි ලතීෆ් වෙඩි ප්‍රහාරයක ලක් වූ බව සිතූ ඔහු පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා ඒ බව දැනුම් දුන්නේය. යුදමෙමේදී ලතීෂ් හඳුන් වූයේ මයික් යන රාස්සේ නාමයෙන්. මයික් සන්රේ අවුට් යනුවෙන් රාස් වචන භාවිත කරමින් ප්‍රහාරය පිළිබඳව අනෙක් කණ්ඩායම් වලට දැනුම් දුන්නේය. සිය සංගය වැරදි පණිවුඩයක් දුන් බව දැනගත් ලතීෆ් කෑ ගැසුවේය. මට වෙඩි වැදුනේ නැහැ. මම ඒක හොඳින්ම දන්නවා. පණිවුඩේ නිවැරදි කරන්නේ ඇයි එතුමා පැවසුවා. එහෙත් ඒ වන විට පණිවුඩේ විශේෂකාර බලකායේ සෙසු කණ්ඩායම් වෙත ලැබී තිබුණා. ලතීෆ් වෙඩි ප්‍රහාරයක ලක් වූ බව සැලවීම සමගම ඔහු කලබලයට පත් විය. විශේෂයෙන්ම ප්‍රියන්තද අල්විස් මහතා. මේ කතාවේ නායකම මුල්ම පැවසුව ප්‍රියන්තද අල්විස් මහතා. ඔහු ඉතාම නිර්භීත රණවිරුවෙක් කියලා අපිට පවසන්නට පුළුවන්. විශේෂකාර බලකාය නිලධාරීන් රැගෙන පණිවිඩ හුවමාරු යන්ත්‍ර අක්‍රිය කිරීමේ තාක්ෂණය කොටි ත්‍රස්තවාදීන් සතු විය. සැනකින්ම ක්‍රියාත්මක වුණු LTT ත්‍රස්තවාදීන් විශේෂකාර බලකාය නිලධාරී සතු වූ පණිවිඩ හුවමාරු යන්ත්‍ර අක්‍රිය කිරීමට පටන් ගත්තා. ඒ කියන්නේ ලතීෆ් මහතා මෙහිදී වෙඩි ප්‍රහාර ලක්ුණේ නැහැ. නමුත් ත්‍රස්තවාදීන් මේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර අක්‍රිය කරන්න කලින් හැමෝටම පණිවිඩ ගිහින් ඉවර ලතීෆ් සර්ට වෙඩි වැදුනා කියලා. විශේෂකාර බලකාය නිලධාරීන් ඉන් බරපතල ගැටලුවකට මුහුණ පෑවා. වාසනාවකට මයින් ඔවුන් සතු මෝටාර් රෝලා යන්ත්‍රය පමණක් ක්‍රියාත්මක වෙමින් තිබිනි. සැඟවී සිටින කොටි රස්තියේ නොනවත් වම වෙඩි ප්‍රහාරය එල්ල කරමින් සිටියා. ඉදිරියේදී බිම මැතරේ සිටි අනුෂ ප්‍රියන්තද අල්විස් හිසෝසව පිටුපස බැලුවේ ලතීෆ් වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇද්ද සැකහැර ගැනීමටයි. ඒ බව දුටු ලතීෆ් තමන් නිර්භාග්‍යව සිටින බව කියමින් ඔහුට අතින් සංඥා කළේය. ඒ සමගම අල්විස් හිස එකවරම කඩා වැටුණු බවක් ලතීෆ් දුටුවා. ලතීෆ්ගේ සංගයාගේ නම කියා කීපවරක්ම කෑ ගැහුවද පිළිතුරක් ලැබුණේ නැත. ඊට කලින් ඔබට පැවසිය යුතුයි මෙහිදී මේ බේරුට් බේස් කඳුළු විනාශ කරන්න ඉදිරි පෙළේ සිටින්නේ මම හිතන විදියට අනුෂ පිරන්ත සිල්වා ප්‍රමුඛ කණ්ඩායම සහ ලතීෆ් ප්‍රමුඛ කණ්ඩායම. ඉතින් මම නැවත කතාවට ආවදී ලතීෆ්සි සංගයාගේ නම කියා කීපවරක්ම කෑ ගැහුවද ඊට පිළිතුරක් ලැබුණේ නැත. අල්ලුස් වෙඩි විහාරයක ලක් වූ බව තේරුම්ගත් ලතීෆ් මහත්තයා කලබලයෙන් ඉදිරියට යෑමට උත්සාහ කළා. ලතීෆ්ට පිටුපසින් සිටි සැරයින් සිරිවර්ධන කෑ ගැසුවා. සර් නැගිටින්න එපා, උන් දිගටම ගහනවා. එහෙත් තුවාල ලබා සිටින සී සංගයා අසලට කෙසේ හෝ යා යුතු විය. ලතීෆ් තමන් සතුව තිබූ දුම් බෝම දෙකක් එල්ල කළා ත්‍රස්තවාදීන්ට. මුළු ප්‍රදේශයේම දුමින් වැසී යද්දී නැගී සිටි ලතීෆ් තම ජීවිතය ගැන පවා ආශාවන් අත්හැරලා සංගයා වැටී සිටි ස්ථානය වෙත දිව ගියා. අල්ලිස් අල්ලිස් කතා කරන්න මම ඔයාලා ළඟ ඉන්නේ.
लतीफ से संगे आगे सिर सोलोमी कह गुआ एत अल्विस निसोल मंग अल्विस के हिसे से वो लतीफ ओह पहलन सिटी हेलमेट वो गलुआ ओह गे हिसे उदिरे नेहवी गोसिंज अल्विस मनोदो की मिट उत्साह करा एत मोहगे मूविंग वाच ने पिटवे ने नत लतीफ ओगे हिसर प्रदेश परीक्षा कर बैलुए हिस पैतकट एलू वेडी पहार अनेक पसी पिटवी गोस तिबुन दुटू लतीफ तेरी काम पनेट पात पिए ओह ये बहु पेन वे नाम नेह ओया किसी देगर बाय वे नेपा अल्विस ममवा कोहमार बेर गई इतमा पैसुआ लतीफ से संगे अश्वसाल नडवें उत्साह कला දරාගත නොහැකි වේදනාවකින් සිටියද අල්විස් ඒ වේදනාව යටපත් කරගෙන ලතීෆ් දෙස බලා යන්තමින් සිනාසුනේය අල්විස් පැලඳ සිටියේ එකට රුපියල් ලක්ෂයක් වටිනාකම යුත් හෙල්මට්ටුවක් එය වෙඩි නොවදිනා එකක් විය එහෙත් අල්විස් කීස පසාරු කරගෙන වෙඩි උන්නේ වැදුනේ කොහොමද ඒක අදට නොසිනු රහසක් කොහොමද වෙඩි උණ්ඩ වැදින්නේ නැති මේ හෙල්මට්ටුවට වෙඩි උණ්ඩයක් වැදුනේ ඉතින් එතෙන්දී අපට පේනවා ඇති ඒ කාලේ හිටපු ආණ්ඩු පක්ෂත් කොහොමද මේ යුද්ධයට උපකාර කරේ කියලා අල්විස් ගෙලන බැදි රන්මාලේ අතගා බලා එය ලතීෆ්ට පෙන්වෙය. එහි අනුෂ යනු ඉංග්‍රීසියෙන් ලියු පෙන්ඩනයක් විය. ලතීෆ් අල්විස්ගේ කරමැදි මාලිය ගලවා ගත්තේ පසුව ඔහුට නැවත ලබා දෙන බලාපොරොත්තු ඇතිව. අල්විස්ගේ හිස එකවරම ඉදිමෙන්නට පටන් ගත්තා. විටින් විට හුමුව විවර කරයි. තත්ත්වය එන්නෙන්ම නරකතට හැරෙන බව ලතීෆ් මහත්තයා තේරුම් ගත්තා. චොප්පා එකකට ඉක්මනට එන්න කියන්න. අපි කොහොමාරි අල්විස්ට හොස්පිටල් එකට ගෙනියන්න ඕනේ. ලතීෆ් කෑ ගැසුවේය. ක්‍රියාත්මක වීම තිබු මෝටර් රෝලා යන්ත්‍ර මාර්ගයෙන් කල්ලාඩි කඳුරට කතා කරන නිලධාරියෙකු ඇති වී තිබෙන තත්ත්වය දැනුම් දුන්නේය. තස්තවාදීන්ගේ වෙඩි තැවීම නොනවත්වා සිදු වෙනවා. විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ද ඊට සාර්ථක වමුණු දෙමින් ප්‍රතිපහාර එල්ල කරමින් සිටියහ. සුළු වේලාවක් ගත වෙද්දී ගුවන් හමුදාවට ආයත හෙලිකොප්ටර් යානයක් කොක්කඩි චෝලේ කොටි කඳුර ඉහළ ආසිසර සරන්නට විය. වෙඩි වැදී තුවාල ලබා සිටින අල්විස් රැගෙන යෑම ඔවුන්ගේ අරමුණ වුණා. ලතීෆ් අතුළු කණ්ඩායම ස්ථානගතව සිටි ස්ථානයේ දෙසට හෙලිකොප්ටර් යානය පහත් කරද්දීම ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. වෙඩි ප්‍රහාර කීපයක් හෙලිකොප්ටර් යානය වෙත එල්ල වූයේ කවුරුත් නොසිතූ අවස්ථාවක. තත්ති තමත් අනාරක්ෂිත බව තේරුම් ගත් හෙලිකොප්ටර් යානයේ සිටි නියමොන් එක්වරම නැවත ඉහළට ගමන් කළේ ලතීෆ් අතුළු සංගයන්ගේ බලාපොරොත්තු සුන් කර දමමින්. අපි දැන් මොකද කරන්නේ? අල්විස් මෙතන මැරෙන්න දෙන්නත් බෑ. කොහොම හරි ආව බේර ගන්න ඕනේ. ලතීෆ් අතුළු නිලධාරීන් ඒ වඩමිට දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියා. දැවැන්ත වෙඩිපළයක් යොදා ගනිමින් කුටිරස්තවාදී නොනවත්වාම ප්‍රහාර එල්ල කරමින් සිටියා. ජීවිත පිළිමන් සීබු සීළු මාෂාවන් ඔවුන් අතර දමා සිටියහ. අම්බලන්තූරේ මන්සන්දියේ ස්ථානගත වී සිටි සහකාර පොලිස් අධිකාරී නිමල් ලෙව්කේ අතුළු නිලධාරීන් පිරිස ඒ වඩමිට ප්‍රහාර එල්ල කරමින් සිය සංගීන් අනතුරට පත්ව සිටින ස්ථානය වෙත ළඟා වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ත්‍රස්තවාදීහු දැඩි වෙඩි බලයක යොදා ගනිමින් ඔවුන් වෙත නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් සිටි නිසා ලෙව්කිර ප්‍රමුඛ නිලධාරීන්ට ඉදිරියට ගමන් කිරීම ලේසි පහසු කාර්යයක් වූයේ නැත. මේ අතර රංජිත් පෙරේරා ප්‍රමුඛ නිලධාරීන්ට ඇති වී තිබෙන තත්ත්වය සැලවී තිබිනි. ඔවුන් ලතීෆ් අතුළු පිරිස ස්ථානගත වී සිටි ස්ථානයේ සෑහෙන දුරකින් සිටීම නිසා එහි ළඟා වීම තමත් අපහසු විය. සහායක කණ්ඩායම් පැමිණෙනතුරු ලතීෆ් අතුළු නිලධාරීන් පිරිස මාරාන්තික සටනක නිරත වෙමින් සිටියා. ඔවුන්ගේ මූලිකම අරමුණ වී තිබුණේ තුවාල ලබා දැඩි ලෙස අසද්දත්වයේ සිටින අල්විස් කෙසේ ප්‍රතිකාර සදා පිටත් කර යවීමටයි තම මුහුණ අවසන් වතාවට බලා ගන්නා ලෙස අල්විස් සංගීන කිව්වා ආකාරයේ මෙහිමේ සිටි අනෙක් නිලධාරින්ගේ සිත්වල හොල්මන් කරන්නට විය. ඔබට මතක ඇති මම මේ කතාවේ මුලින්ම සඳහන් කරා කොළඹ තර්ස්ටන් විද්‍යාලය ක්‍රිකට් කණ්ඩායමේ 1981 වර්ෂයේ නායකයා ලෙස කටයුතු කළ අනුෂ ප්‍රියන්ත දල්විස් මහතා පාසල් අධ්‍යාපන නිම කිරීමෙන් පසු ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය දෙක්වූයේ දිගු ගමනක් යෑමේ අරමුණු සහිතව. එහෙත් දෛවිය ඔහුට හරස් විය. ජීවිතයත් මරණයත් අතර මාරාන්තික සටනක නිරතව සිටින අල්විස් ප්‍රතිකාර සඳහා යැවීමට ක්‍රමයක් සොයමින් සිටි ලතීෆ් ඇතුළු පිරිසට බරපතල ප්‍රශ්නයක් ඔවුන්ට මැදිව තිබුණා. මේ අතර කොක්කඩිචෝලේ ප්‍රදේශයෙන් එක්වරම වීරයෙක් මෙන් බෆල් රථයක් මතුවන දුටු ලතීෆ් ඇතුළු නිලධාරීන් පිරිස පස්වන ප්‍රීතියෙන් පිනා ගියා. මහේෂ් වැලිකන්න ඇතුළු නිලධාරීන් පිරිස දී පරදුවට දබෙමින් කොටේ කඳුර වෙත නොකඩවාම ප්‍රහාර එල්ල කරමින් ලතීෆ් ඇතුළු පිරිස රැඳී සිටි ස්ථානයේ වෙත එමින් සිටියා. මානසික මට්ටමින් පතුලට මැටි සිටි ලතීෆ් ඇතුළු නිලධාරීන් පිරිස නව ජවයක් ඇතිව ත්‍රස්තවාදීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. ඉතින් මෙතනින් කතාව සමාප්ත වෙනවා ඉවර නැහැ. ඊළඟ දවසේ මේ කතාවේ ඉතුරු කොටස ඔබට අනිවාර්යයෙන්ම මම රැගෙනිනවා. ඉතින් මම අදට සමු ගන්නවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකා වගේ මුළු ලෝකෙම යුදමේ ගවේෂණ ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිට දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපිට දන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න මතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.